අද දින කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡාවට ගත්තේ අලුතෙන් අත්සන් කරන්න යන යෝජිත සංධානය හා සම්බන්ධ ඒ ගිවිසුමට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමැතිද? ඒ වගේම පස්වෙනිදා මෙම රැස්වීම මේ අත්සන් කිරීම තියනවද කියන කාරණේ. ඉතින් මේ කාරණය පිළිබඳව විශාල විරෝධතාවයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් අතරින් ඉදිරිපත් යෝජිත කිටුම්පතේ ඇති අඩුපාඩු විශාල ප්‍රමාණයක් පෙන්වා දුන්නා. ඒ වගේම මෙම සංධානයේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයේ නොවන අයෙකුට හිමිවීම ගැන බරපතල ලෙස සාකච්ඡා වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා එවැනි අවිනිශ්චිත තත්වයක් අවදානමක් වැළැක්වීම සඳහා එතුමා සූදානම් මේ ගොඩනගෙන සංධානයේ මහලේකම්වරයා බවට කටයුතු කරන්න කියලා. මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගරු මන්ත්‍රීතුමාල්ල විශේෂයෙන්ම ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච අය ලොකු සැකයක් පහළ කරා එක්සත් ජාතික පක්ෂයෙන් පිට කෙනෙකුට මේ යෝජිත සංධානයේ මහලේකම් ධූරයේ භාර දීම තුළ එක්සත් ජාතික පක්ෂය මේ දැවැන්ත පක්ෂයේ අනාගතය ගැන අවධානමක් ඇති වෙනවා. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම කැමැත්තෙන් කිව්වා එහෙමනම් ඒ මහලේකම් ධූරයේ භාර ගන්න එතුමා සූදානම් කියලා. ඒ වගේම තවත් මන්ත්‍රීවරු 25කට වැඩි ප්‍රමාණයක් දීර්ඝව කතා කරලා මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම සිදු වුණා මේ පක්ෂව මේ පස්වෙනිදාට මේ මෙම උත්සවය මේ දැනට කරන්න යන ආකාරයට, ඒ කියන්නේ පාක්ෂිකයන් නැතුව ස්වයං වහන්සේලා සහ ආගමික නායකයන් පමණක් ගෙනල්ලා කරන්න යන මේ පුංචි විදිහ ගැන විරුද්ධ අදහස් පහළ වුණා. දැන් ඒ අවස්ථාවේදී සරිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වේ ගෝල්ෆේස් පිටියට ජනතාව ලක්ෂ ගණනක් ගෙනල්ලා මේ සන්ධාන එළි දැක්වීමත් අපේක්ෂකයා එළි දැක්වීමත් කියන දෙකම ඡායග්‍රාහය ලෙස සහ දැවැන්ත ලෙස කරමු. මොකද දිනන්න පුළුවන් මැතිවරණයක වැඩපිළිවෙල ආරම්භ කිරීම අති දැවැන්ත විදිහට සිද්ධ වෙන්න ඕන. ඒ වගේම මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරු 3 දෙනෙකුත් ඒ වගේම තවත් මේ නිල වශයෙන් පත් කරනු ලැබූ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෝ 12 දෙනෙකුත් පමණයි කියා සිටියේ මෙම සාකච්ඡාව මෙම ගිවිසුම අත්සන් කිරීම පස්වෙනිදා තියන්න ඕන කියලා. ඉතින් බහුතර මතයේ තිබුණේ ඒක ගැළපෙන්නේ නැහැ. ඉතින් පසුව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නා මෙම ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩුකම් එතුමාට පේනවා. ඒ ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩුකම් පිළිබඳව එතුමාට දැනුම් දෙන ලෙසට. ඒ වගේම මෙම සංධානගත පක්ෂවල නායකයෝ සමගත් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියන කාරණය එතුමා කියා සිටියා. ඉතින් අපි දීර්ඝව මේ ගැන කතා කරා. අපේ පක්ෂයේ එකමුතුවක් තිබෙනවා. නමුත් මේ ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති අඩුපාඩුත් මේ දිනය පිළිබඳ නොගැලපීමත් ගැන තමයි අපි දීර්ඝව කතා කරේ. එහෙනම් පුතුමා කියන්නේ අනුමැතියකින් තොරව එකකතාවක් නැමේ නැද්ද මේ සම්බන්ධයෙන්? නැහැ, අවසාන එකකතාවයක් නෑ. ඒකනේ සංශෝධන ඉදිරිපත් කරන්න කියන්නේ. අපි දැන් තව ස්වල්ප මොහොතකින් අපි මන්ත්‍රීවරු කීප දෙනෙක් අපි මේ ගැන අදහස් ප්‍රකාශ කරමු. මන්ත්‍රීවරු රැස් වෙලා අපි අපේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරනවා සංශෝධන. ඒ නිසා අපි අපේ සංශෝධන ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ සංධානගත නායකයොත් මම හිතන්නේ මේ කාරණය පිළිබඳවත් අපේ අදහස් පිළිබඳවත් සැලකිලි ලක් කරයි. මොකද අපි මේ සංධානය තුළ ඉන්න දෙවැන්තම ප්‍රධාන පක්ෂය අපේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ හිමිකමත් සංධානයේ අනෙක් පංගුකාර පක්ෂවල හිමිකමුත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ අතර සමතුලනයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ පවත්වන උත්සවය ගරු ගාම්භීරව පැවැත්වීම ගැන තමයි අපි කතා කරේ. මීට වඩා ජයට ලක්ෂ ගණනක් සෙනඟ ගෙනල්ලා කරන්න පුළුවන් වැඩක් මේ වගේ පුංචියට පස්සෙන්ද කරන එක ගැන තමයි අපි ගොඩක් දෙනෙක් අකමැත්ත පළ කරේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් අභිභවා ඵලයක් ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් මේ යෝජිත නව සංධානයේ පක්ෂ නායකයන්ට ලැබෙනවද? ගොඩක් ප්‍රශ්න තියෙනවා. එක එක ප්‍රශ්න මම කතා කරන්න කැමතිනේ. අපි අපේ අග්‍රාමත්තුමා දැනුම් දුන්නා අපේ සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඒ සංශෝධන ඉදිරිපත් කරාට පස්සේ නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා තමයි තීරණය ගන්න තියෙන්නේ. මොකද ව්‍යවස්ථා පිළිබඳ සහ මෙවැනි කාරණයක් පිළිබඳව අවසාන තීරණ ගැනීමේ උත්තරීතර මණ්ඩලය තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඉතින් සංශෝධන ඉදිරිපත් වුණාට පස්සේ නැවත කැඳවයි කියලා අපි අපේක්ෂා කරනවා. තාම දිනයක් ලබා දුන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ඇතුළු උණුසුම් තත්ත්වයෙන් පස්සේ එතුමත් කල්පනා කරලා බලලා යම් විසඳුමක් කරයි කියලා. කොහොමඩත් අපි විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීමත් මෙම සංධානයේ කැටුම්පත් ප්‍රජාතන්ත්‍රවාදීව සකස් වීමත් කියන කාරණා දෙක ගැනම විශාල වශයෙන් අපි අපේ අවධානයට ලක් කරා. අවසාන වශයෙන් මතුනේ මේ පස්වෙනිද පැවැත්වෙන උත්සවයට භික්ෂුන් වහන්සේලා පමණක් සහභාගී කරවීම පිළිබඳ ආරංචියක් තියෙන එක නිවැරදිද? ඔව්, එහෙම තමයි. අපිට දැනුම් දීලා තියෙන්නේ මේ සිරිකොතින්
ඒක මට ඒක තේරුම් ගන්න බැහැ. අපි නම් ලෑස් වෙලා හිටියේ සෙනග මම ඒකට උත්තර දෙන්න කැමති නෑ. මේ අපිත් දහස් ගාණක් සෙනග අරන් එන්න සූදානම් වෙලා හිටියේ. ඒ වගේම තද්ද ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නෙමෙයි අපි කතා කරන්නේ. නැත්තම් මේක මේ වෙලාවේ කතා කරන්න කාරණයක් නෙවෙයිනේ. ඒ කියන්නේ මේ කරන විදිය ගැන, පැවැත්වෙන ආකාරය ගැන, මේ අසම් කරන්න යන එකඟතාවයේ අන්තර්ගතය ගැන මොකද්ද ගැටලුවක් තියෙන බව තමයි ඉතින් කාටවත් තේරෙන්නේ. ඉතින් මම ඒක අපේ ඒ ප්‍රශ්න විසඳ ගන්න බලන්න. අපිට විසඳ ගන්න පුළුවන්. ඔව්, ඒක තමයි ඔබතුමාලා කිව්වා. පස්සනේදල සජිත්ගේ බලය අපි පෙන්වනවා කියලා ඔබතුමාලා කිව්වා. ඒකේට ඒක හේතුවක් වෙන්න බැරිද? පස්සනේද මේ තත්ත්වය මම ඒවට උත්තර දෙන්න කැමති නැහැ. මම මේ ඔබතුමාලා මේ උදේ ඉඳලම රැඳිලා ඉන්න හින්දා මේ රටට දැනගන්න අවශ්‍ය සාරාංශය පමණයි මම කියන්න කැමති. අභ්‍යන්තරයේ සාකච්ඡා වෙච්ච එක් එක් කාරණා වෙන වෙනම කතා කරන්න මම කැමති නැහැ. කොහොමදත් අපි අතිමහත් බහුතරයක් මේ පස්වෙනිදා තියෙන එක ගැනත් දැනට තියෙන කෙටුම් පත ගැනත් විරෝධය පළ කරා. අගමැතිතුමා කිව්වා ලිඛිතව ලබා දෙන්න කියලා ඒ යෝජිත මේ සංශෝධන. ඒ වගේම මේ පස්වෙනිදා කරන ආකාරය පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් මෙවැනි අවස්ථාවක අපේ සංධානයේ අනෙක් නායකයොත් නැවත වරක් හිතලා බලයි මේ මොකක්ද මේ ඔවුන් මේ කාරණය ගැන. හැබැයි අපි හැමෝම එකඟ වෙච්ච දෙයක් තිබුණා, සංධානයක් හදනවා, සංධානය හැදිය යුතුයි, සංධානය හදන්න අවශ්‍ය පියවර ගන්න. මේ නව සංධානයේ යෝජිත සංධානයේ මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ අරලිගහ මන්දිරේද සිරිකොතේද නැත්නම් වෙනත් කාර්යාලි දෙකද? කෙටුම් පතේ තියෙන වෙන ලිපිණියක්. සිරිකොත නෝන ලිපිණියක් තමයි කෙටුම් පතේ. කොහෙද කොහෙද ඒ ලිපිණිය තියෙන්නේ? ඒක කියන්න බෑ හැම එකක්ම. ඔබතුමාලා එකකට ඉන්නේ. ඔබතුමාලා දෙතෙන් ඉන්නේ. ආ ඔබතුමාලා ඔබතුමාට දෙවි අපේක්ෂා සජිත් ප්‍රේමදාස සමාදාද? එහෙම සටහන. නෑ මගේ පෞද්ගලික මතය එකයි. අපි පක්ෂයේ අද දිනත් අද දිනත් ප්‍රතිඅධිකාරී මණ්ඩලය තුළ අපි මේ යෝජනාව ඉදිරිපත් කළා. ඒ කියන්නේ මේ සම්මේලන පවත්වන්න කලින් ගිවිසුම් අත්සන් කරන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන කාරණය තීරණය කරගත යුතු බව තමයි අපි ඒ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කරේ. විශේෂයෙන්ම කබි රශීම් මැතිතුමා, මංගල සමීර මැතිතුමා ඇතුළු අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඒ අදහස් තමයි දරුවේ.